2004 වුණු ඛේදවාචකය කදිම අවස්ථාවක් රටට හරිනම් ගොඩ යන්න. හොඳ අවස්ථාවක් රටට හරිනම් ගොඩ යන්න. හැබැයි එදා හිටපු පාලනය ඒක ගත්තේ නෑ හරියට අතට. පිට රටවල් වලින් ආධාර ආවා, අනුකම්පාව ආවා, සිම්පතියක ආවා, උදව් කරන්න ආවා. සිංහල දෙමළ මුස්ලිම් අපි කවුරුත් එදා එකතු වුණා. බේද නැති කරගත්තා, ජාතිවාදය නැති කරගත්තා, පක්ෂපාත බේද ඔක්කොම නැති කරගෙන ඒ අරමුණට අපි එදා හරි ලස්සනට එකතු වුණු මොහොතක්. හැබැයි ඒක අතට ගත්තේ නෑ. ඒක අතට ගන්නේ නැතුව රට සංවර්ධනය කරන, ජාතික සමගිය ගොඩනගන, විනාශ වුණු තනි රේල් පාර වෙනුවට රේල් පාර තුනක් ත්‍රිබල් එකක් දාන්න ඕන නම් අපිට එදා පුළුවන්කම තිබුණා. නමුත් ඒක ගත්තේ නෑ. ඒක ඔහේ යන්න දුන්නා. ඒක විනෝදෙන් ඔහේ ගියා. ඒ ආපු පාඩම අපි හරියට එදා ගත්තේ නැති හින්දා අපේ රට තවමත් අඳෝනා කියන රටක් බවට පත් වෙලා තිබෙනවා. දැන් ඇවිල්ලා තියුණා යුද්ධය ආවා. ඒ අපි සමනය කරගත්තා. හැබැයි ගත්තේ නෑ ජාතික සමගිය ගොඩනැගුවේ නෑ එදා පාලකයෝ. ඒ වගේම රටේ ප්‍රශ්න වලට උත්තර ටික දුන්නේ නෑ. සංවර්ධනය කළේ නෑ. සංහිඳියාව ගොඩනැගුවේ නෑ. ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ මොකද කළේ? කිලිනොච්චිය ජෙනරාල් පොන්සේකා අල්ලනකොට එයා දකුණේ පළාත් සභාව අල්ලන්න කල්පනා කළා. ජෙනරාල් එදා වාසවිලාන් අල්ලනකොට, පලාලි අල්ලනකොට මහින්ද රාජපක්ෂ බස්නාහිර පළාත් සභාව අල්ලන්න කල්පනා කළා. යුද්ධෙ පෙන්න පෙන්න යුද්ධ විකුණගෙන තමන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා සටන් කළ හැටි ඔබට මතක ඇති. හරි අපීරුවට යුද්ධ ගියා. උතුරේ මලා, දකුණේ මලා, දෙපැත්තෙම නැටි දෙක විතරයි ඉතුරු වුණේ. ගොඩනැගිලිසුන්, ජාතික සමගියසුන්, ජාත්‍යන්තර වශයෙන් අපවාද, රටේ සංවර්ධනයේ පස්සට ගියා. කලාපේ හැම රටක්ම ඉස්සරහට ගියා. ඒ අවස්ථාව අපි හරියට ගත්තේ නැහැ. ඒ අවස්ථාව හරියට ගත්තේ නැහැ. ඒකටත් ඔහේ යන්න දුන්නා. දැන් ඇහිලා තිබෙනවා තව අවස්ථාවක්. ඒ තමයි 26 කුමන්ත්‍රණය පරාද කළා මේ උදා වුණු වෙලාව. එනිසා සජිත් ඇමතිතුමනි, ගරු අගමැතිතුමනි, අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටත් කියනවා, අර වගේ අවස්ථා දෙකක් මාතෘභූමියට දීලා ඒ දෙක ඇතෑරියා වගේ මේ වෙලාවේ මේක අතාරින්න එපා. මේක කදිම අවස්ථාවක්. ඇයි? ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපි ඔක්කොම එකතු වුණා. පක්ෂපාත බේද මොකුවත් නැතුව ජාතික බලවේග අපි නියෝජනය කරන්නේ. මාදුළුවාවේ සෝභිතාමුදුරන්ගේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සමාජිකෙන් ඇටියට අපි කියන්නේ මේ අවස්ථාවත් අපි පාවිච්චි කරන්න ඕන හරියට.